ටවුන් එකේ විෂංකයාකට ගියානම් ඉවරයිනේ. විෂංකයා විශ්වාසනීය දැක්ම. රටේ ඇති වුණ තත්ත්වය මගේ අත්දැකීම නම් දේශපාලනඥයින්ට හුඟක් තේරෙන අඩුයි. නමුත් ආරක්ෂක අංශවල අපි ලබපු පළපුරුද්ද අනුව අපේ ඇඟේ තියෙන ඒ හැඟීම අනුව මට හිතෙනවා මේ තත්ත්වය තාම මේ රටේ ව්‍යාකූලයි. අනිවාර්යයෙන්ම අපි මේක ඉතාම අද බල බරපතල ලෙස සලකලා මේ ප්‍රශ්නය විසඳීමට දීර්ඝකාලීනව කැපවීමෙන් විසඳීමට සූදානම් වෙන්න ඕනේ. මේ ප්‍රශ්නය රසිඥ පෙට්ටියක් පත්තු කරනා වගේ එකපාර්ට දඩබඩ ගාලා ගහගෙන ගහගෙන ගිහිල්ලා වෙඩි තියාගෙන ගිහිල්ලා අල්ලගෙන අල්ලගෙන ගිහිල්ලා හිර කූඩුල දාලා දාලා එහෙම සුවාණිකින් දෙයකින් ඉවර කරන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි ත්‍රස්තවාදය කියන එක. ඒක හන්දා මේවා සැහැල්ලුවෙන් සලකලා වැඩ කරන එක කතා පවත්වන එක මම හිතන්නේ අපි මේ தත්ත්වයේ විසඳීමට යන ගමනට කරන බාධා හැටියට මම දකින්නේ. අනිත් එක මම දකිනවා තාම ඉතින් දෙපැත්තට මඩ ගැහිල්ල අර අරුදු උස්සවල බිත්තරේ විසි කරනවා වගේ දෙපැත්තට සමාල්ලාට පුපුරනවා සමාල්ලාට බිත්තරේ නානවා මේක දෙපැත්තට ගහන එක සිද්ධ වෙනවා. අපි උත්සාහ කරන්න ඕනේ මේක ගැන constructive criticism වලට ගිහිල්ලා ගොඩ නැගීමට හැකි විවේචන ඒවා මත ඉඳගෙන මේ ප්‍රශ්නේ කතා කරලා විසඳාගත්තොත් හොඳයි. මේක ජාතික ප්‍රශ්නයක් ජාතික ව්‍යසනයක් අපි එතනට යන්න ඕනේ. ඒක හන්ද මම හිතනවා මේ ප්‍රශ්නේදී අනිවාර්යයෙන්ම විපක්ෂයේ සහයෝගය රජයට ලැබිය යුතුයි. ඒ සහයෝගය ලබා ගන්න නම් මම විශ්වාස කරනවා රජයත් අවංකව වැඩේට අත ගහන්න. එහෙම වුණොත් තමයි අපිට විපක්ෂයෙන් ඉල්ලා සිටින්න පුළුවන් අපිට තවුන්නාන්සලා සහයෝගය දෙන්න කියලා. මට හිතෙන විදිහට දැන් තියෙන විශාලම ප්‍රශ්නයක් තමයි රජයට මේ නීති හා සාමය අමාත්‍යාංශය ජනාධිපත්‍යයගෙන ඉදී. අපට විපක්ෂයේ සහයෝගය ලැබෙනවා වගේම රජයේ ශක්තිමත්ව මේ වැඩේට අත ගහන්න ඕන නම් රජයේ වගකීමක් දරන්න ඕන නම් ඒ නීති හා සාමය අමාත්‍යාංශය අපට ලැබෙන්න ඕන. එහෙම ලැබුණොත් එතකොට අපි ඒ වගකීම් පැහැර හැරියොත් ඒ වෙලාවට අපි විවේචනය කරාට අපට විවේචන සාධාරණයි කියලා පිළිගන්න සිද්ධ වෙනවා. ඊළඟට මගේ පුද්ගලික මතය මේක අපි මේ තත්ත්වය සැලැල්ලුවෙන් සලකලා අපේ දේශපාලන න්‍යායපත්‍රවලට යෑමට කිසිසේත්ම සුදුසු නැහැ. මම දකිනවා අදටත් මේ පාසල් විවෘත කිරීම ගැනත් මේක මත විවේචනය වුණා. මගේ පුද්ගලික මතයත් පාසල් විවෘත කිරීම මම නම් තීරණය ගත යුතු තිබුණේ මම මේ තීරණය ගන්න නැහැ පාසල් විවෘත කරන්න. හැබැයි මේකේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. මේ පාසල් විවෘත කිරීම ගැන මම අධ්‍යාපන ඇමතිතුමා එක්කත් කතා කරා. හැබැයි එතුමාගේ පැත්තෙනුත් එතුමා කියපු කරුණු කාරණා සමහර ඒවා සාධාරණ. පාසල් වහලා තියලා කොහොමද අගෝස්තුවේදී අපි විභාග පවත්වන්නේ? ඊළඟ දෙසැම්බර් වලදී කොහමද උසස් පෙළ විභාග පවත්වන්නේ? මෙවැනි ප්‍රශ්නවලදී මම හිතනවා විශේෂයෙන්ම රජයේ සහ විපක්ෂයට එකතු වෙලා සාකච්ඡා කරලා තීරණ ගන්න වෙනවා. නැත්නම් දෙගොල්ලම එකතු වෙලා මේක වෙන වෙනම මත දරලා විවේචනය කරොත් ඒකෙන් හානියක් වුණොත් අපේ දරුවන්ටත් තවුන්නාසලේ දරුවන්ටත් සියල්ලන්ටම පොදුවේ ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ වෙනකොට මම දකිනවා ආරක්ෂක ඇමති හිතනවා ඔක්කොම සාර්ථකව කරනවා කියලා. ආරක්ෂක කවුන්සලයත් හිතනවා ඇති සියල්ලම සාර්ථක කරනවා කියලා. නමුත් මම දකින්නේ මේ අවස්ථාවේ මෙවැනි ප්‍රශ්නවලදී අපි නොයෙක් අංශවලින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ අවස්ථාවේ මම දකිනවා හැංගිමුත් අංශෙල්ලව කෙනා පස්සේ එළවෙළව ගිහිල්ලා අල්ලලා එයාගේ මාර්ගයෙන් තව එක්කෙනෙක් අල්ලන ඒ සෙල්ලම හොඳට වෙනවා. හැබැයි ඒ සෙල්ලමත් සාමාන්‍යයෙන් සිද්ධියක් වුණ ගමන්ම ඒකේ ප්‍රතිඵල වේගෙන් ලබා ගන්න පුළුවන්. නමුත් කාලයාගේ ඇවෑමෙන් තව මාසයක් දෙකක් යනකොට ත්‍රස්තවාදියාත් පුරුදු වෙනවා මේ සෙල්ලමට. ඒක ත්‍රස්තවාදියා මේ සෙල්ලමට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා එයාගේ ආරක්ෂාව සපයා ගනිමින්. ඒක හන්දා ඒ මුලදී ලැබුණ වේගවත් ප්‍රතිඵල දිගටම ලැබෙන එකක් නැහැ. සමහරු කියනවා මාස දෙකෙන් මේක ඉවර කරනවා කියලා. ආරක්ෂක කවුන්සලයත් කියනවා මාස තුනෙන් ඉවර කරනවා. ජනාධිපති කියන හැටි කියනවා මේක දැන් ඉවර කළා ඉවරයි. නමුත් මම දකින විදිහට නම් මේක නැවතත් මේ විස බීජයට ඔළුව උස්සන්න බැරි වෙන්න. අපි LTT එක ඉවර කරා වගේ. එවැනි සහතිකයක් රටට දෙන්න පුළුවන් විදිහට ඉවර කරන්න නම් මෙවැනි ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක පමණ අඩිතාලමක් දාගන්න වෙනවා. එහෙම නැතුව අවශ්‍ය අංශ ශක්තිමත් කිරීම දැන් බුද්ධි අංශ ශක්තිමත් කරන්න ඕනේ කියලා. ඒක මාසෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. 10,000ක් බඳගත්ත කියලා ඒක වෙන්නේ නැහැ. ඒවා ශක්තිමත් කරලා රටට මේ විස බීජ එන එක නවත්තලා ජනතාවට බයසැක නැතුව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න නම් අනිවාර්යෙන් අවුරුදු දෙකක පමණ කාලයක් ගත වෙනවා. ඒක හන්ද තමයි මම මේ අංශයෙන් කල්පනා කරලා කිව්වේ මේ ප්‍රශ්නේ විසඳලා ජනතාවට ඒ නිදහස ඒ සහතිකේ දෙන්න නම් අපට අවුරුදු දෙකක් පමණ කැපකිරීමෙන් වැඩ කරන්න වෙනවා. මම හිතනවා මේ ආරක්ෂක අංශවල ඉන්න අය බලධාරීන් මේක තේරුම් ගත්තොත් හොඳයි. මම දකිනවා පත්තරවල එක එක අය සම්මුඛ පරීක්ෂණ එහෙම දීලා කියනවා මාධ්‍ය හමු තියලා දැන් රටේ සාමාන්‍ය තත්ත්වය අපි වේගෙන් ගේන්න ඕනේ කියලා. සාමාන්‍ය විදියට අපි හැසිරෙන්න ඕනේ කියලා. කොහොමද සාමාන්‍ය විදියට හැසිරෙන්නේ? ඒ අතරෙම අපට එනවා තොරතුරු. ගිය සුමානේ දවස් 3කට ඉස්සෙල්ලා මට මගේ ආරක්ෂක කට්ටිය කිව්වා 13 වෙනිදා නාවල
පංචිකාවත් ඔය වගේ පස්ඵලක උදේ 9 ඉඳලා දවල් 1 වෙනකොට බෝම්බ පුපුරන්න තියෙනවා. එහෙම කියන ගමන්ම අනිත් පැත්තෙන් අපි කියනවා අපි ජනතාවට කියන්න හදනවා සාමාන්‍ය විදියට ක්‍රියා කටයුතු කරගෙන යන්න කියලා. ඒක වැරදි. ඒක අසාධාරණයි. මට නම් ඒවට එකඟ වෙන්න බෑ. මම ඒක අනුමත කරන්නේ. අපි ජනතාව වෙනුවෙන් ඇත්තටම හිතනවා නම් වග කියවුතු නිලධාරීන් හැටියට, දේශපාලනඥයින් හැටියට, වග කියවුතු තනතුරු දරන අය හැටියට අපි එහෙම කතා කරන එක වැරදි. ඒක කිසි වගකීම් රහිතව කරන ප්‍රකාශය. ඒකන්ද මේව ගැන මම හිතනවා රජයක් හැටියට අපි තව ඉතාම බරපතල ලෙස මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟට මම අවධානය යොමු කරන්න ඕනේ ඊයේ අපි අහපු සුන්දර කතාවට, ජනාධිපතිතුමාගේ කතාවට. මම ඒකට අවධානය යොමු කරනවා. ඒක යම් යම් දේවල් මම දැක්කා. අපිට එකඟ වෙන්න බෑ හෘද සාක්ෂියට එකඟව. ජනාධිපතිතුමා කිව්වා මේ ප්‍රශ්නය ගැන උදේ 10 වෙනකොට සිංගප්පූරු වෙලාවෙන් වෙන්න ඇති. 10 වෙනකොට එතුමා දැනගත්තා කිව්වා. 12ට පමණ ලිපියක් දැක්ක කිව්වා. මම හිතන්නේ ඉන්ටර්නෙට් එකෙන් හරි කොහෙන් හරි වෙන්න ඇති. උපදේශ වගේක් නිකුත් කරපු ලිපියක් දැක්ක කිව්වා. ඊට පස්සේ එතුමා කරපු පළවෙනි දේ තමයි එතුමා කිව්වේ පරීක්ෂණ කමිටුවක් පත් කරා කිව්වා. මේක මෙතන මේ කිකිලි බිත්තරේ දාලා තාමත් කොක්කොක් ගානවා. ඒ අතරේ බිත්තරේ දාපු වෙලෙ සොයන්න අපි පරීක්ෂණ කමිටුවක් තියෙනවා. පරීක්ෂණ කමිටුව පත් කරගෙන ඉස්සෙල්ලම කරන්න ඕන. පරීක්ෂණ කමිටුව පත් කරන්න තිබ්බා සුමානයක් හමාරක් ගිහිල්ලා මේකට අත ගහලා මේ වෙන ගිනි ජාලාවෙන් පොඩ්ඩක් අපි විසඳන හැටියක් බලලා. මන් දකින්නේ එතන ඉස්සෙල්ලම කරන්න තිබුණේ බලන්න වෙනවා අනිවාර්යයෙන්ම ආරක්ෂක අංශ මොකද දැන් කරන්නේ. ආරක්ෂක අංශ වලට උපදෙස් දුන්නා අගමැතිතුමා මුණ ගැහෙන්නවත් එපා කිව්වා. එතකොට එතනම හරි අරමුණක් නෙමෙයි ඔළුවේ තියෙන්නේ. ආරක්ෂක අංශ මොකද කරන්නේ? අපි ඉන්න කාලෙන් අතීතයේ අපි කොන්ටින්ජන්සි ප්ලෑන් කියලා දේවල් තිබ්බා. ඒ ප්ලෑන් හදලා ඒවා රියසල් කරලා ඒවගේ පෙරහුරු කරලා ඒවා ෆයිල් කරලා හදලා තියෙනවා. හැම හමුදාවටම ඒවයි කොපි තියෙනවා. පොලිසියේ තියෙනවා. එතකොට ඔය වගේ වැඩක් වුණා නම් නියෝග දෙන්න ඉස්සෙල්ලා ඒ කොන්ටින්ජන්සි ප්ලෑන් එක ක්‍රියාත්මක වෙනවා. සබළු යන්න ඕන තැන් වලට යනවා. ඇම්බියුලන්ස් යන්න ඕන තැන් වලට යනවා. ඉස්පිරිතාල සූදානම් වෙනවා. මාධ්‍ය කොහොම සූදානම් වෙන්නේ ඒවා කරනවා. ඒ සියල්ල කරන ආකාරයක් ඒ ලිපිගොනු හදලා රියසල් හදලා තියෙන්න ඕනේ. මම දැක්කේ යුද්ධ කාලෙත් අපි ඒව කරා. යුද්ධ කාලේ ඒක තමයි තමුන්නාසල දකින්න ඇති. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම ප්‍රතිචාර දැක්වීම ඉතා වේගෙන් සිද්ධ වෙනවා. ඒක හන්දා එවැනි දේවල් දැන් තියෙනවා කියලා මට පෙනුන්නේ නැහැ මේ ක්‍රියාත්මක වෙච්ච විදියට. අනිත් එක තමයි ඒ යුද්ධයේ අත්දැකීම් තියෙන උදවියගෙන් 50%ක් දැන් හමුදාවලින් ගිහිල්ලා තියෙනවා. හමුදාවල ඉන්න අයගේ 50%ක් හමුදාවල පොලිසිය විශේෂ කාර්ය බලකායේ යුද්ධයේ අත්දැකීම් නොලබපු අය අලුත්ම කට්ටිය ඉන්නේ. එතකොට ඒ කාලේ ජනතාවයිත් හමුදාත් මේක ඇඟට පුරුදු වුණා. මේකත් එක්කම වර්ධනය වුණා. ප්‍රතිචාර දැක්වීමත් වර්ධනය වුණා. දැන් එහෙම වෙන්න විදියක් නැහැ. ඒ පෙර ඒ අතීත පළපුරුද්ද තියෙන අයත් අඩුයි. ඒක හන්දා විශේෂයෙන්ම ආරක්ෂක අංශය ගැන අවධානය යොමු කළ යුතු වාකිය යුතු විශේෂයෙන් මේවට සූදානම් වෙන්න ඕනේ. මේවා තේරුම් අරන් ඉන්න. හමුදාව කියලා අද හමුදාවට කතා කරන්න බෑ. එදා තිබුණ හමුදාවට වගේ. ඒ හමුදාවේ ඇයි තිබුණ පළපුරුද්ද අත්දැකීම විශේෂයෙන්ම අවි ආයුධයක වැඩ කරනකොට බෝම්බ එකක වැඩ කරනකොට ඒවා යථාර්ථවාදී අත්දැකීම ලබා ගන්න ඕනේ. නමුත් අද හමුදාවලට පොලිසියට ඒ අත්දැකීම නැහැ. ඉතින් ඒක හන්දා අපි ලබන ප්‍රතිඵල ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන පුළුවන් දේවලුත් ඒ මට්ටමට පොඩ්ඩක් පල්ල හැතියි. ඉතින් ඒක හන්දා මෙතනදී ඒ උපදෙස් නිකුත් කරාද ජනාධිපති කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ජනාධිපති ආරක්ෂක හමුදා සූදානම් කළා තිබුණාද කියන එකත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කමිටුවක් නම් පත් කරා. ඒ කියන්නේ කෙලින්ම ඔළුවට ආවේ මේක කාගේ හරි පිටින් දාලිවලා මම මැඟ බේර ගන්න ඕනේ කියන හින්දා තමයි කමිටුවක් පත් කරේ. වැඩේ ගැස්සුන හැටි ඉස්සෙල්ලම ඔළුවට ආපු දේ තමයි මොකෙක්ගේ හරි බෙල්ල මිරිකලා දංගෙඩියට තියලා මම මේකෙන් පණින්න ඕනේ කියන උමනාව ඒක හන්දා කමිටුවක් පත් කරා. අපි දන්නවා ඒ වෙලාවේ ජනාධිපතිතුමා සිංගප්පූරුවේ බනානා ලීෆ් එකෙන් ලන්ච් එක ගත්තා. මුස්තෆා එකේ ෂොපින් කරා. මොකද අපේ හිතවත් යාළුවෝ ඒ පැත්තේ ඉන්නවා. ඒ ඔක්කොමත් සිද්ධ වුණා. ඒක හොඳයි. ඒවා සිද්ධ වෙන අතරේ මෙතනත් අර වැඩ ටික සිද්ධ වුණා නම් තමයි අපට සතුටු වෙන්න පුළුවන්. එහෙම වුණා නම් අපට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඊයේ ජනාධිපතිතුමා සාකච්ඡා කරපුවා ගැන කියාගෙන ගියා. සුමානයක් එකහමාරක් සාකච්ඡා ගොඩක් තිබිලා තියෙනවා. මේවා සාකච්ඡා කර කර ඉන්න වෙලා නෙවෙයිනේ. මං ඉස්සෙල්ලා කිව්වා වගේ. ඊට පස්සේ දැනුම තියෙන අය ගෙන්නලා සාකච්ඡාත් කිව්වලු. මේකේ බෝම්බේ පිපිරුවාට පස්සේ තමයි සාකච්ඡා තියන්නේ, සම්මන්ත්‍රණ තියන්නේ, දැනුම තියෙන අය ගෙන්න ගන්න. උපදේශකයෝ ගෙන්න ගත්තලු. විශේෂඥයෝ ගෙන්නනකොට අපිව මතක් වුණ නැහැ. මොකද අපිව දැකලත් නැහැ, අහලත් නැහැ, අපි යුද්ධයක් කියන එකක් දැකලත් නැහැ, තියෙන තැනක ඉඳලත් නැහැ. කොහෙන්ද දන්නේ ඔය විශේෂඥයෝ ටික සොයාගත්තේ? ඒක හන්දා ඔය විශේෂඥයෝ ගෙනාව අරමයි කියන කතාව අපි විශ්වාස කරන්නේ නැහැ. ඒව හරියට කරා නම් ඒ තැන් වල අපිත් ඉන්න ඕනේ. බඩත් පුළුවන් අඩු ගානේ 100.01ක් හරි ඒකට යම් කිසි උපදේශයක් දෙන්න. එතෙන්දී අරු හොඳ නැහැ, ඌ හතුර. ඒක හන්දා ඌ ගෙන්නන්න හොඳ නැහැ. මේක ගෙන්නුවට කවන්නේ නැහැ. ඌ මං කියන ඕන දංගෙඩියකට ලෑස්ති වෙනවා.
ඕන කෙංගිඩියකට එහෙම ගෙන්න්නගෙන වැඩක්න. එතකොට හරියට මේ වැඩේ කරන්න බෑ. ඊළඟට එතුමා කිව්වා ලෝකේ ප්‍රබල රටවල්ලට ත්‍රස්වාදීන් පහර දුන්න කිව. එතකොට ලෝකේ ප්‍රබල රටවල්ලට පහර දුන්න කියලා අපි ඔක්කොමත් පහරකකා ඉන්නෝනේ. ඒක යකහගේ වැඩ. එහෙම කොහෙද තියෙන්නේ? අපි නිකම්ම ප්‍රබල රටක් වෙලා. ඇයි ප්‍රබල රටවල්ලට ගහපුවාම ISI සපටත් ගහනවා. දැන් අපේ නමත් අර ලයිස්තුවේ එකතු වෙලා තියෙන්නේ. ලේසි නෑ සෙල්ලම. එතකොට ඒක හන්දා ඒ කියන්නේ අපි මේක අමුතු දෙයක් හැටියට හිතන්නේ නැතුව මේක ස්වාභාවික දෙයක් කියලා අපි හිතා ගන්න ඕනේ. නමුත් එතුමාට අමතක වෙලා තියෙනවා ලෝකයේ ප්‍රබල රටකටවත් කවදාවත් බැරි වුණා ත්‍රස්තවාදයේ යුද්ධයකින් පරාජය කරලා. ත්‍රස්තවාදයේ යුද්ධයකින් පරාජය කරපු එකම රට අපි. එහෙම කරපු එකම හමුදාව ඉන්නේ අපේ රටේ. එතකොට ලෝකයේ ප්‍රබල රටවල් කන කෑම අපිත් ඉල්ලගෙන කන්න ඕනේ නැහැ. අපට ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. ප්‍රබල රටවල් කෑවට කවන්නේ අපි කන්නේ නැහැ. අපි සංවිධානය වෙලා ඉන්නවා. අපට හොඳ හමුදාවක් තිබ්බනේ. එතකොට ඒව නිකම් අතහැරලා දාන්න. එතකොට ඊළඟට එතුමා තව එකක් කිව්වා මේ රටේ මිනිස්සු අවුරුදු 32ක් ජීවත් වුණානේ බෝම්බ එක්ක. දැන් මොකද මේ බෝම්බ ගියාම ඔච්චර උඩ පයින්න කියලා ඇහුවා. කගේ කෙලියක් ඒක. අවුරුදු 32ක් බෝම්බ කාලා අපි එකෙන් ගැලවුණේ කොච්චර අමාරුවෙද? ඊට පස්සේ අපි අවුරුදු 10ක් හොඳ සතුටින් හිටියානේ නිදහසේ. එතකොට 32ක් කෑවනම් උඹලා මැරකම බෝම්බ කන්න ඕනේ. 32ක් කවපු එක යකෝ ඉතුරුටි කන්නත් බැරි මොකද කියලා අහනවා නිකන් ඒක මාර කතාවක්. ඒවයි කතා කියන එක නම් මං හිතන්නේ ජනාධිපති කෙනෙක් තියා සිකියුරිටි ගාඩ් කෙනෙක්වත් එහෙම හිතනවා නම් ඒක සාධාරණ කරන්න පුළුවන් කියලා මට පේන්නේ. ඒව ඉතාල බොළඳ කතා. ඊළාට නැවතත් කිව්වා මේ රටේ ජනාධිපතිවරු 5 දෙනෙක් හිටියා ගුව මට ඉස්සෙල්ලා. ඒ 5 දෙනාය කාලෙමත් බෝම්බ ගියා කිව්වා. මගේ කාලය කොට විතර මෙච්චර මරහඬ දෙන්නේ මොකද කියලා ඇහුවා. ඒකත් ඉතින් අර ජාතියේම කතාවක් තමයි. ඒ 5 දෙනාය කාලේ ත්‍රස්තවාදයක් ඇති වුණා. භයානක ත්‍රස්තවාදයක්. ඒක විසඳලා මූණ දීලා සියලු දෙනාම එකට පුරුදු වෙලා අපි ඒකේ අවසානයක් දැක්ක. ඊට පස්සේ පහුගිය අවුරුදු 10 යකට බෝම්බ තිබුණේ නැහැ. එතකොට ආපහු අපි මොකටද ඒ අවුරුදු 30 ඇදගෙන යන. එතකොට ඒ 5 දෙනාය කාලේ බෝම්බ කෑවා නම් එතකොට මෙයා කාලෙත් කන්න ඕනේ. එතකොට ඊළඟට එන එක්කෙනා කාලෙත් කන්න ඕනේ. ඊළඟට එන එක්කෙනා කාලෙත් කන්න ඕනේ. එතකොට අපි දිගටම ජනාධිපතිලා එන්න එන්න බෝම්බ කන්න. මේක මාර්ග න්‍යාය පත්‍රයක් කොහෙන්ද දන්නේ මේ වගේ තර්ක සොයාගන්න. එතුමා කිව්වා බුද්ධිංශ කියන ආකාරයට ත්‍රස්තවාදීන් ඉන්නේ 150කට අඩු සංඛ්‍යාවක් කිව්වා. අපි හිතමු 149යි කියලා. ඊළඟට කිව්වා දැනට 56 දෙනෙක් අල්ලලා තියෙනවා කිව්වා. එතකොට ඒ කියන්නේ තව ඉන්නවනේ 90ක්වත්. එතකොට එහෙම තියෙද්දිත් කියනවා දැන් අපි මේකෙන් 180ක් විතර ඉවර කරලා තියෙනවා. මම මේ ටිකේ ඉතුරු ටිකක් ඉවර කරනවා. මමයි දෙන්නේ වැඩේ වෙන කවුරුත් නෙමෙයි. හමුදාත් නෙමෙයි, පොලිසියත් නෙමෙයි, මමයි දෙන්නේ වැඩේ. එහෙම කිව්වා මේක ඉතුරු ටිකක් මම ඉවර කරනවා කිව්වා. එතකොට ත්‍රස්තවාදී කියන්නේ මොකක්ද? LTT එකේ ත්‍රස්තවාදීන් 15 දෙනෙක් ඉන්න වෙලාවේ තමයි අපේ හමුදා බටේව 13 දෙනෙක් මරලා 83 ජූලි මාසේ ඒ කලබගෑණි ඇති වුණේ. ත්‍රස්තවාදීන් 100ක් පමණ තව ඉන්නවා කියන්නේ ඒ කට්ටියට පුළුවන් මේ රටේ ඕන දෙයක් කළා මේ රට නැවත ගිනි තියන්න. දැන් එදා ගිනි තියීමට අවශ්‍ය වුණේ ත්‍රස්තවාදීන් 10යි 15යි. ත්‍රස්තවාදීන් 100ක් ඉන්නවා කියන්නේ අවදානම් තත්ත්වයක්. ඒක හන්ද අපි ඒවා සුළුවෙන් සැලකිය යුතු නැහැ. අනිත් එක බුද්ධිංශ ත්‍රස්තවාදීන් ගැන කියන කතා. මගේ පළපුරුද්ද අනුව මම හමුදාපති වුණාම යුද්ධ පටන් ගත්තාම මට බුද්ධිංශ කිව්වේ LTT එකේ සංඛ්‍යාව බලය 9000යි කිව්වා. නමුත් අන්තිමට යුද්ධ ඉවර වුණාම අපිට තේරුම් ගියා 35000ක් හිටියා. අපි 23000ක් ඝාතනය කරා යුද හමුදා පමණ. ගුවන් හමුදා නායක හමුදා කරපුවට අමතර 12000ක් පණ පිටින් අල්ලගත්තා. නමුත් බුද්ධිංශ වාර්තා දුන්නේ හිටියේ 9000යි. ඒ කාලේ මම දැක්ක ඉක්බාල් ලතාස්. එයාට LTT එකකට ගනුදෙනු තිබ්බා. එයා පත්තරයක දාලා තිබුණා 35000ක් විතර ඉන්නවා කියලා. ඒතකොට බුද්ධිංශ වලට වඩා ඒ වෙලාවේ ඉක්බාල් ලතාස් ඒ හරි දේ දැනගෙන හිටියා. ඊළඟට දැන් තවුන්නාසලා මට ඒකත් මතක් වුණා බුද්ධිංශ දුර්වල කිරීම ගැන කියනවා. මම තවුන්නාසලාට වගකීමෙන් කියනවා. බුද්ධිංශ වල 10ක් 15ක් අයින් කරා කියලා බුද්ධ්‍යංශ වැටෙන්න. මං හමුදා බාරගත්ත වෙලේ මම බුද්ධ්‍යංශ වල හෙන්ද විතරනත් ඇතුළුව බුද්ධ්‍යංශයේ හමුදා බුද්ධ්‍යංශයේ ඉහළ හිටපු 4 දෙනාම අයින් කරා. උඩම හිටපු 4 දෙනාම අයින් කරා. අයින් කරලා මං කාලතුවක්කු බලකායේ නිලධාරියෙක් එතනට දැම්. එයාගේ කාලි වරුණාම පාබල හමුදා නිලධාරියෙක් දැම්. බුද්ධ්‍යංශ හොඳට ක්‍රියාත්මක වුණා. අපි තමයි අපේ බුද්ධ්‍යංශය තමයි යුද හමුදා බුද්ධ්‍යංශය තමයි නාවික හමුදාවෙන් LTT නැව්වලට ගහපු නැව් 9 අටක් ගැන තොරතුරු දුන්නේ යුද හමුදා බුද්ධිය. තන වේලාවේ ඔක්කොම අපි දුන්නා. ඒ ආකාරයට බුද්ධිංශ දුර්වල වීම එච්චර පහසුවෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒක මම තවුන්නාසලාට වගකීමෙන් කියනවා. ඒ චෝදනාව මම හිතන්නේ සාධාරණ නැහැ. බුද්ධිංශ කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා බුද්ධිංශ වැටුණා කියලා. නමුත් මම එදත් කිව්වා මගේ කතාවේ බුද්ධිංශ ශක්තිමත් කිරීම, තාක්ෂණයට අනුව දියුණු කිරීම ඒව සිද්ධ වෙලා නැහැ. ඒකෙන් වෙලා තියෙන පසුබෑම ඊට වඩා ඉතා විශාලයි. බුද්ධ්‍යංශ මම කිව්වේ යුද්ධ විවරණාම එදා විපක්ෂ නායකතුමා ඉන්දෙද්දිත් මම එතුමාට කිව්වේ එතුමාට මම කිව්වා බුද්ධ්‍යංශ ශක්තිමත් කරන්න. අනිවාර්යයෙන් මේකෙන් තමයි ත්‍රස්තවාදයක් නැවත ඇතිවීම වළක්වන්නත් පුළුවන්. ත්‍රස්තවාදයේ ඉතුරු අඳුරු සෙවනල් ටික අඳුර ගන්නත් පුළුවන්. නමුත් ඒවා සිද්ධ වුණ නැහැ යුද්ධ විවරණාට පස්සේ. ওই 20%ක් අයින් කරපු එක නෙමෙයි ප්‍රශ්නේ. බුද්ධ්‍යංශ ශක්තිමත් නොකරපු එකයි අපි මුහුණ දීපු ලොකුම ප්‍රශ්නේ. මේ ඔත්තුව ලැබිච්ච එක ගැන අපි කතා කරා.
අපි දක්ක ලියුම් ඒ ලිවම පල් හැටවනෑ කියල පොලිස්පති ගෙදර ඇරිය ඒකත් හරි අසාධාරණය කියල ම දකින්නේ. එයාගේ වැරදි තිබුණා නමුත් මේ හේතුව නිසා එතුමා ඇරපුයක සම්පූර්ණ අසාධාරණය කෙටට මන්දක් ඒ පොලිසිය නිලැඳුමට අපි කරපු ගෞරවයක් ඒකෙන් කරේ. ඊළඟට ආරක්ෂක ලේකම් එයා අපි පොඩි කාලි දල දන්න කෙනෙ එයත් එයාගේ රාජකාරිය කරලා තියෙන අපට දැන් ඒගොල්ලෙක් සම්බධතා තියෙනවා ඒගොල්ල කියනවා මෙහෙම දෙයක් අපට ආවනම් අපි කවදාවත් ජනාධිපත්තුමාට දැනුන් නොදී ඉන්නවාද අපි එච්චර මෝඩයෝද කියලා ඒගොල්ල අපෙන් අහන්න. කන්ද මේක අනිවාර්යෙන් දැනුන් දීලා තියෙනවා. ඊට අමතරව ඔය ආරක්ෂක කවුන්සලේ ඉන්න යම් යම් අය අපි එක්ක සම්බන්ධයි. අපට ආරංචි මෙම ත්‍රස්තවාදී වදුර ගැන 15 පාරකට වැඩි ආරක්ෂක කවුන්සලයේදී අදාළ නිලධාරීන් දැනුවත් කළ තියෙන ජනාධිපතිතුමා. ඒගොල්ල කියන්නේ කියන හැම වෙලේම මෙහෙම උඩ බලාගෙන ඉන්නලු අහලා. කිසිම උපදේශයක් දුන්නේ නැහැ. ඒ ඒගොල්ල කියපු වචන වලින් මම කියන්නේ 15 පාරකට වැඩි වස්තාවක මේ කිව්වලු මේ ප්‍රශ්නය මේ ත්‍රස්තවාදී වදුර හැම වෙලේම කිසිම උපදේශයක් දුන්නේ නැහැලු. උඩ බලාගෙන හිටියලු අහලා. ඒක එතුමාගේ පුරුද්දක් නේ. තමුන්නාසලක් දැකලා. එතකොට ඒකව තමයි ඒකෙත් දක්වලා තියෙන ප්‍රතිචාරය. ඒතර එහෙම වුණා නම් මේක එක එක්කෙනාට පාස් කරන්න හදන එක හරිම අසාධාරණයි. ඊළඟට විපක්ෂ නායකතුමා දැන් මෙතන නැහැ. විමල් වේරන්සතුමා. ගරු ඍතුමනි මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි තමුනාන්සල 2015 ජනවාරි 8 මේ පුද්ගලයාව ජනාධිපති කරන්න ඒ මහන්සි වෙනකොට හිතුනේ නැද්ද මෙහෙම අඤ්ඤකොරොස් කේස් එකක් වෙයි කියලා? හිතුනේම නැහැ. හිතුණා. මට හිතුණා. මම කැවතුණ නැහැ. ඒ අගමැතිතුමා දන්නවා මම තුන් පාරක් සාකච්ඡා තිබුණා. මටත් ඒකට පක්ෂයක් තිබුණා. 375,000 ඡන්ද තිබුණා. මම කැමති වුණේම නැහැ. හැබැයි ඒක සම්පූර්ණ වාකීම ඇඟිලි දික් කර අපට නෙවෙයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට. එතුමිය තමයි මේ කොඩි විනය ගෙනෙල්ලා අපි මේ තත්ත්වයට පත් කරේ. නැවතත් එතුමිය නොකරත් ඒ වගේ දේවල් නොකරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි පක්ෂයක් හැටියට වේදිකාවට නැග්ගා. ඒ වෙලාවේ සාමූහික යාමයක් නිසා. නමුත් මම අනිවාර්යෙන් ඒ වෙලේ කිව්වා අගමැතිතුමාටත් කිව්වා මෙයා මේ ඡන්ද දිනුවොත් අනිවාර්යෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ බාර ගන්නවා කියලා. ඒක සමහරුන්ට තේරුන්නේ නැහැ. ඒක සිද්ධ වුණා අන්තිමට. ඊළඟට විපක්ෂ නායකතුමා කමිටුවක් පත් කරා කිව්වා. මම හිතනවා ඒ චේතනාව හොඳයි. නමුත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ කමිටුවේ සමාජිකයින්. ඒ කමිටුව පත් කරාම රොෂාන් ගුණතිලක මායක්ක ළඟින් වැඩ කරලා තියෙනවා හොඳ ගුවන් හමුදාපති කෙනෙක්. මම හිතන්නේ ඉතිහාසයේ හිටපු ත්‍රස්තවාදයට එරෙහිව ගුවන් හමුදා මෙහෙවපු හොඳම ගුවන් හමුදාපතිතුමා. ඊළඟට අනිත් දෙන්නගෙන් එක්කෙනෙක් ගැන තියෙනවා ප්‍රශ්නයක්. දැන් මේක වෙනකොටම එයාට හිතෙන්නේ නැති මටත් දැන් කොහෙට රින්ග ගත්තා නම් හොඳයි. මොකද කොල්ල ටිකක් අල්ලලා හිර කරලා කප්පන් අරගෙන උන්ගේ තාත්තලෙන් සල්ලි අරන් උන්ට ගහලා දාන්න පුළුවන් කියලා. ඒතකොට ඒ වගේවත් රිපෝට් එකේ ලිව්වත් දන්නේ නැහැ. ඊළඟට තව එක්කෙනෙක් ඉන්නවා එයා මගෙන් හමුදා බාර ගත්තා. බාර දුන්නට පස්සේ තමුන්නාසෙලාගේ නායකතුමා විපක්ෂ නායකතුමා මට කිව්වා මම හමුදාපති පත් වීමේ ලියුම දෙන ගමන් මම එයාට කිව්වලු ඔයා රොයල් කොලීජිය යන කාලේ කරපු අය කරන්න එපා කියලා. හමුදාපති කෙනෙකුට ලියුමක් දීලා දෙන ඇඩ්වයිස් එක. ඒ මම මේ මෙතන ඉන්න රොයල් කොලීජිය මඩ ගහනවා නෙමෙයි. නමුත් එතන ඒ කතා කරලා තියෙන්නේ මොකද්ද කියලා තමුන්නාසලට තේරෙනවා. ඒ ක්‍රියාකලාපයේ අනුව ඒ විකෘති වැඩගෙන ජනාධිපතිතුමා දැනගෙන තමයි එයාට හමුදාපති ධූරය බාර දුන්නේ කියලා. ඒතකොට ඒ වගේ ඇට හිතෙන්නේ නැති මේ කමිටුවට දානකොට ආපහු මට කොහේ හරි බංකරයකට හරි රින්ග ගත්තොත් පරණ පුරුදු විදියට ජොලියේ ඉන්න පුළුවන් කියලා. ඒගොල්ලන්ගෙම තමයි අහන්න ඕනේ. ඔය පැත්තෙත් ඉන්නවනේ සෑහෙන. ඊළඟට පහුගිය දවස්වල කතාවක් ගියා කාටුන් හිටන් ඇඳලා තිබුණා මම දැක්කා මම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරනවා මම මුලින් ඉඳලම කිව්වා මේ ප්‍රශ්නේදී මම රටේ පැත්තෙන් බලන ඇරෙන්න එක පක්ෂයක් ගැනවත් ආණ්ඩුව ගැනවත් විපක්ෂ ගැනවත් හිතලා නෙමෙයි කතා කරන්න කියලා ගෝඨාභය රාජපක්ෂ ගැන මගෙන් ඇහුවා මාධ්‍යවේදියෙක් නුවරදී මහානායක ස්වාමීන් වහන්සේ වැහ දැකලා එළියට එනකොට ගෝඨාභය රාජපක්ෂ ගැන කියලා තියෙනවා කියලා අපේ අර කොට මොඩල් ළඟ පිකප් එකක් අපි ගාවත් ඉන්නවා එයා කියලා තියෙනවා කියලා එයා පහුගිය දවස්වල මට ත්‍රස්තවාදී ගැන පාඩමක් උත්තු ගන්නන්න හැදුවා හැමදේම දන්නවා දත් ගලවන්න ඇරෙන්න එයා කියලා තියෙනවා කියලා ගෝඨාභය රාජපක්ෂ පහුගිය දිනවල සිදුවෙච්ච සිදුවීම් සංවිධානය කිරීම පිටුපස ගෝඨාභය රාජපක්ෂ ඉන්නවා කියලා ඒ ප්‍රශ්නේ එහෙමයි එහෙයි දැන් මේ රටේ ඉන්නවා මන්ත්‍රීතුමන්ලා සමහරුන්ට ප්‍රශ්නයක් ඇහුවම ඒකේ තියෙන වචන ටික තේරුම් ගන්න බෑ. ඒ බාර උත්තරයක් දෙනවා ඒ උත්තරේ තව එකකට තේරෙන්නේ නැහැ. දැන් මගේ මේ මාධ්‍යයේදී ඇහුවේ පෞගිය දිනවල සිදුවුන සිදුවීම් පිටිපස සිදුවීම් සංවිධානය කිරීම පිටිපස ගෝඨාභය රාජපක්ෂ ඉන්නවද කියලා. මම ගත්ත කට්ටම කිව්වා මම එහෙම හිතන්නේ නැහැ කියලා. මම දන්නවා අනිවාර්යයෙන්ම අපේ තියෙන වෙන වෙන ප්‍රශ්න. ගෝඨාභය මගේ ආණ්ඩුවෙත් කීප දෙනෙක් මයෙන් ඇහුවා දැන් ඔයා ගෝඨාභය රාජපක්ෂ එක්ක ටිකක් හිතවද්ද කියලා. මම ප්‍රසිද්ධියේ කියන්න ඕනේ මේක වාර්තා වෙන්න ඕනේ රාජපක්ෂලත් එක්ක මගේ තියෙන ආකල්ප වෙනස් වෙලා නැහැ. ඒ ආකල්ප අතීතයේත් තිබුණා වර්තමානයේත් තියෙනවා අනාගතයේත් තියෙනවා. ඒ කියන්නේ සුහදව හිටපු කාලේ තිබිච්ච නැහැ මේ කියන්නේ. දේශපාලනේ රාවට. ඒ ආකල්ප වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් කරන්නත් බෑ යම් යම් හේතු කාරණා නිසා. නමුත් ගෝඨාභය එහෙම කරාද කියලා ඇහුවාම ඔබතුමාගේ කාලය අවසන් වෙනවා. ඇහුවාම මම කිව්වා මම හිතන්නේ එහෙම එකක් කරා කියලා ඊට පස්සේ මම එහෙම්ම කිව්වා එයාට එහෙම දෙයක් කරන්න වර්තමානයේ හැකියාවකුත් නැහැ කියලා.
ඉති ඒ කල්ලග නිවරලා කොට මොඩල් ලඟපික පේවාය කට්ටිය අපෝ හදනවා ද ම ගෝටාව ඇත්තක ඩිල්ලකක්දා ඉන්නවා කියලයි තවන්නාසල හිතනවාද මේ ඉන්න සියලු දන කවරු ඩිල්දම්මත් සරත් ෆොන්සේක ඩිල්ල අදදාගනී කියල ඇත් එක් මහිතන්න මොලේ හොඳ වැඩ කරන මිියක් කදාවත් හිතයි කියලා ආරක්ෂ ලේකම් ගෙනත් පං වචනයක් කියන්නඩෝල් මගේ බැච්මේ මට කලින් හිට හමුදාපත් හොඳ මහ අරම් වැදගත් සාන්ත තෝම සිද්ධාලයට ගිල්ල තියෙන ශීලාචාරකම තියෙන එයා ගැන පොඩි කතාවක් බං කියන්න මොක දිය ජනාධිපත්තුමා වරණාකරපු හින්දයි මම මේ තමුන්නාසලට කියන් දෙදස් හතරේ ජෙනරල් බලගල්ල හමුදාපත් දූරෙන් අස්කරන්න ඕඩ වුනාම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජෙනරල් කෝට්ට ගොඩට එන්න කිව්වා එයා හම්බෙන්න එතකොට ජෙනරල් කෝට්ට ගොඩ හතරවෙනි දෙවෙනිය හමුදා මටත් එන්න කිව්වා ඒ වෙලේම හම්බෙන්න මම එතකොට හමුදාවේ හතරවෙනි තුන්වෙනියට එන්න කිව්වේ නැහැ අපි දෙන්න ගෙන්නලා එතුමේ අපි දෙන්න එකට තියලා නෙවෙයි වෙන වෙනම අරන් එකම ප්‍රශ්නේ ඇහුවා. අහුව ප්‍රශ්නේ තමයි. අද ඔබතුමා හමුදාපති නම් මේ සාම සාකච්ඡා ත්‍රස්තවාදීන් අද කඩකළොත් ඔබතුමා හමුදාපති හැටියට මොකද කරන්නේ? මම මාවිල්ලාරුවේදී කරපු එක කරන්න කිව්වා. මං කිව්වා මේක කඩ කරොත් මම හමුදාපති නම් මම නැවතත් අනිවාර්යයෙන්ම ප්‍රතිපහාර එල්ල කරලා ත්‍රස්තවාදී පරාද කරනවා. ජෙනරල් කෝට් එකට කිව්වා මම හමුදාපති නම් මම අඩි දෙකක් පස්සට ගිහිල්ලා බංකර් පෙල්ටික ශක්තිමත් කරගෙන සාම සාකච්ඡා පටන් ගන්නකම් අල්ලන් ඉන්නවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතින කෙලිම තීරණය කරා ඔබතුමා හමුදාපති ඔබතුමා දෙවෙනියා කියලා ඒ ආකාරයට ජෙනරල් කෝට් එකට එක්සත් ජාතික පක්ෂයෙන් සාම සාකච්ඡා වලට තරහු නියෝජිතය. එතුමා ඒ අංශයෙන් හොඳයි. සාමයට හොඳයි. සාම සාකච්ඡා වලට හොඳයි. ආරක්ෂාව ඩිෆෙන්ස් සඩ වලට හොඳයි. නමුත් මේ අවස්ථාවේදී ත්‍රස්තවාදීන් එක්ක සෙල්ලම් කරනකොට සාමයයි අතීතේ ඒවා කරලා තමයි අපි යනගත්තේ හැමදා. මේ ත්‍රස්තවාදීන් එක්ක සෙල්ලම් කරනකොට ප්‍රහාරක මෙහෙයුම් කරන්න පුළුවන් ඔෆෙන්සිව් මයින්ඩ් එකක් තියෙන. ඒ වගේ අයත් එක්ක තමයි අපිට වැඩ කළ යුත්තේ. එහෙම නැත්නම් මේවා සාර්ථක වෙන්නේ නැහැ. අන්තිමේ මගේ බැච්මේට් මගේ අතීත මිත්‍රයා පස්සේ හමුදාපතිල කාලේ අපි තරහ වුණා. ඒක හන්දා එයා හමුදාපති වුණාම මං ගැන එයා බය වුණා. මම දෙවෙනියානේ. ඒතකොට ප්‍රශ්න ඇති වුණා. නමුත් ඒ ආකාරයට ඒව අමතක කරලා මේ හමුදාපති ආරක්ෂක ලේකම් ගැන මම විස්තරයක් කිව්වේ. ඒතකොට තමුන්නාසලාට හිතා ගන්න පුළුවන් ඉදිරියේදී මොන මොන දේවල්ද අපිට මේ අයගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. ඊළඟට පාස්කු ඉරිදා මේ සිද්ධිය වුණේ මලවුන්ගේ නැගිටීම සමරන වෙලාවේ. ඔය පැත්තේ ඉන්න මලවුන්ගේ එක්කෙනෙකුට නැගිට්ටා. එවන්ගාඩ් විජේදාස. මැරිලා වගේ ඉඳලා පහුගිය මාස 6ක් විතර එකපාරට නැගිටලා දැන් මේකේ ලකුණු දාන්න පටන් ගත්තා. එක එක ප්‍රකාශනිකුත් කරන්න පටන් ගත්තා. මම මේක ගැන කලින් කියලා තිබ්බා කි. එයා මොනවද මේවා ගැන කියන්නේ? මේවා ගැන කියන්න වෙනම ආරක්ෂක අංශ කට්ටිය හිටියා කැබිනට් එකේ. ඒවා සම්බන්ධයි. කැබිනට් එකේ ඉන්න හර්මනියම කියනවා කර තියාගෙන ජනාධිපතිට දුවන්නත් බෑ, අගමැතිට දුවන්නත් බෑ. එතකොට ඒ වගේ මලවුන්ගේ නැගිටින්න උත්සාහ කරාට මේ අවස්ථාවේ ඒ කියන්නේ බොරදියේ මානු මාන්න හදන්න මාළු බාන. ඒවා කරන්න හදන්න එපා කියලා අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා. රජයත් එක්ක එකතු වෙලා අපටත් ආශිර්වාද කරලා හරි ගමනක් යන්න ලෑස්ති වෙන්න. ඊළඟට ගරු මන්ත්‍රීතුමා, මම දන්නවා ඔබතුමා යුරෝපයට හරි බයයි. හැබැයි ඔබතුමා යුරෝපයට සමහර වෙලාවට ආදරේ ඩිස්නිලන්ත පැත්තේ යනකොට නම් ඉතින් තනිකරම සුද්ධ වගේ තමයි යන්නේ. එහෙම තමයි ඉන්නත් ඕනේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ ළමයිත් ඉන්නේ එහෙ. නමුත් මම ඔබතුමාට කියන්න ඕනේ අර ගිවිසුම ගැන ඔබතුමා කතා කරා මම දැක්කා ටෙලිවිෂන් එකේ. දැන් ඒ ගිවිසුම් වල හුඟාක් රටවල් ලෝකේ ප්‍රබල රටවල් එක්ක ඒ වගේ ගිවිසුම් තියෙනවා. හැබැයි ඒ ගිවිසුම් වල තිබුණට ඒ ප්‍රබල රටවල් වලට ඕන වෙලාවට එහෙම හමුදා එවන්න බෑ. මොනම ගිවිසුමකින්. ආරාධනා කරොත් අවශ්‍ය වුණොත් තමයි ගෙන්න ගන්න පුළුවන්. ඔබතුමා ඒ කියන්නේ පිටු හතරක් වෙලා තිබුණා අවුරුදු 10කට පමණ බලපාන පරිදි යම් යම් සේවා සැපයුම් සපයන්න ඒ එක්සත් ජනපදයේත් එක්ක අත්සන් කර තිබුණු ගිවිසුම්. මේ ආණ්ඩුව ඒක අවුරුදු 10 සීමාව පැනනට පස්සේ කාල රාමුවකින් තොරව පිටු හතරේ ගිවිසුම පිටු 80ට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා වැඩි කළා. ඒකේ තියෙනවා එක තැනක ඔබතුමා මේක අධ්‍යයනය කළාද නැද්ද මම දන්නේ නැහැ. ඒ ගිවිසුමේ එක තැනක තියෙනවා ඇමරිකානු හමුදා අනුකණ්ඩ 7ක පමණ නාමලේඛනයක් දාලා හදිසි තත්වයකදී ඒ මේ පහත සඳහන් අනුකණ්ඩ වලට පැමිණීමට අවස්ථාව තියෙනවා කියලා. ඒතකොට හදිසි තත්වය කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇති වෙන හදිසි තත්වයක්ද මේ රට තුල ඇති වෙන හදිසි තත්වයක්ද කියලා ඒක පැහැදිලි නැහැ. නමුත් හදිසි තත්වය කියන එක ආවරණයක් හැටියට අරගෙන එන්න පුළුවන්කම මේ ගිවිසුමත් එක්ක දැන් හදාගෙන තියෙනවා. මම මේක හොදාකාරවම දන්න හින්දායි ඒ කාරණේ අවධාරණය කරන්නේ. මේවා යමත්තුමා ඒක අනිවාර්යයෙන්ම ඒ ගිවිසුම් වල තියෙන අවබෝධය තමයි ආරාධනාවක් ඇතු වෙන්න ඕනේ. එහෙම නැතුව આવොත් අනිවාර්යයෙන් මේ කියන්නේ ඒගොල්ලෝ අපර හමුදා ප්‍රහාරයක් එල්ල කරා කියලා ඒ වෙලාවට අපිට සලකන්න වෙනවා. ගිවිසුමකින් තියෙන ගිවිසුමක තිබ්බට හදිසි තත්වයක් කිව්වම ඒක තමයි ඒක මට තේරෙන විදිහට නම් හමුදා වල අපි තේරුම් ගන්න හැටි. ආරාධනාවක් වුණොත් අපිට උදව් කරන්න එන්න පුළුවන්. එහෙම නැතුව આવොත් අනිවාර්යයෙන්ම අපිට බලන ඒගොල්ලන්ට යුද්ධ ප්‍රකාශ කරන්න. එහෙම නැතුව આવොත් ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට විරුද්ධව හමුදා යොදවලා තියෙනවා. ඒගොල්ලෝ එහෙම නැතුව આવොත් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මේ රට ගන්න පහර දීමක්. එහෙම වුණොත් අපිට යුද්ධ ප්‍රකාශ කරලා ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට මෙතන කතා කරා
ත්‍රස්තවාදය වැලැක්විය පනත ගැන ඒක තියෙන යම්යම් දෙවල් අපි දැක්ක සමහර දේවල් අපි දන්නවා ලෝකයේ දියුණු රටවල්වල චූදිතයන්ට එරෙහිව ක්‍රියා කරන ආකාරය කේක ආකාරයෙන් කරනවා. සමහර තැන්වලට වඩා දැන් අපි දන්නවා අර 30 ගාණක් විතර ස්විස්සර්ලන්තයේද කොහෙද ත්‍රස්තවාදියෙක් වෙඩි තියලා මිනිස්සු ඝාතනය කරා. උපරිම දඬුවම ඒගොල්ලන්ට දෙන්න පුළුවන් අවුරුදු 7ක සිර දඬුවම පමණ. ඒ වගේ ලෝකයේ එක එක රටවල්වල එක එක සීමාවන් වලට ඇතුල් වෙනවා. ඒවා මම හිතනවා කතා කරලා සාකච්ඡා කරලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ පණතේ තියෙන සමහර ඒවා ලක්ස් කරලා තියෙන අනිවාර්යයෙන්ම පාපෝච්චාරණ බාර ගන්න බෑ කියන දේ වගේ දේවල් ඊට පස්සේ පොලිස් අත්අඩංගුවේ ඩිටෙන්ෂන් ඕඩර්ස් නැතුව තියා ගන්න පුළුවන් කාලය ඒ වගේ ඒවා රිලැක්ස් කරලා තියෙනවා. ලෝකයේ රටවල් දියුණු වෙනකොට හුඟක් රටවල් වල ඒ තත්ත්වයට ගමන් කරලා තියෙනවා. අපිට නම්ශීලී වෙන්න වෙයි අනාගතේ. හැබැයි අතරෙන් මම තව එකක් මතක් කරන්න ඕනේ. ඔය තියෙන පීටීඒ එකේ තිබුණ පරණ පීටීඒ එකෙන් තමයි මම යුද්ධය ඉවර කරපු හමුදාපති. යුද්ධය ඉවර කරායින් පස්සේ හමුදාපතිට විරුද්ධව චෝදනා ගොනු කරා පීටීඒ එකේ. ත්‍රස්තවාදී මර්ධනය කිරීමේ පණතෙන් තමයි මට චෝදනා ඉල්ලක. කියන්නේ ඒ තිබුණ පණතෙත් වැරදි කරන්න පුළුවන් කතා හදා ගන්න පුළුවන් කාට හරි හිර දඬුවම් දෙන්න පුළුවන් තැනට ගෙනියන්න ඒ වගේව කරන්න පුළුවන් හැකියාව තිබුණා. තේකාන්දා තිබුණ පණත ගැනත් අපි ඒක ආරක්ෂා කරන්නම කෑ ගහන එකෙත් එච්චර තේරුමක් තියෙනයි කියලා මට පේන්නේ නැහැ. නමුත් මේවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා බහුතරයේගේ අදහස් අරගෙන හදා ගන්න එක හොඳයි කියන එක මාත් පිළිගන්නවා. මම හිතන්නේ මේ තියෙන ප්‍රශ්න අතරේ ඕවගේ වල්ලාගෙන කාලය නාස්ති කරන එක ආණ්ඩුව අනවශ්‍ය වැඩක් හැටියට මාත් දකි. අවසාන වශයෙන් මම කියන්න ඕනේ මේ වෙලාවේ ඉතා කනගාටුදායකයි. අපි දකිනවා අපේ ඉන්න දේශපාලනඥයෝ සමහරු ඉන්නවා විශේෂයෙන් මුස්ලිම් දේශපාලනඥයෝ ඒ වගේ අයටත් නොඑක් නොඑක් මඩ පහරවල් ඇඟිලි දික්කිරිල් සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් හැටියට මම දන්නවා රිෂාඩ් බදියුදී නැමැතුමාගේ සහෝදරයෙක්ගේ යම් කිසි සම්බන්ධයක් ගොඩනගලා වගේ තියෙන එකක් හරි නැතියක් හරි ගැනත් කතාවක්. එතකොට මම දකින්නේ යමතිවරයාට ඒ චෝදනා කරන එක වැරදි. දැන් උදාහරණයක් හැටියට මා මරන්න මරාගෙන මරන බෝම්බය ගේන්න උදව් කර පුද්ගලයා මගේ ගෙදර හිටිය අවුරුදු 5ක්. හමුදා කෝකියෙක් හැටියට. යාපනයේ ඉපදිච්ච මුස්ලිම් තරුණයෙක්. LTTE එකට බැඳිලා තමයි ඊට පස්සේ LTTE එකට බැඳිලා ඊළඟට හමුදාවට බැඳුවා. ඒකර මගේ ගෙදර යාපනයේ මම සේවය කරද්දී මගේ කෝකිය හැටියට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මගේ අධිසහාය කළා එයා කොළඹට අරන් ආව ඇවිල්ලා මගේ ගෙදරත් මට කෑම පිසුව අවුරුදු 3ක්. එහෙම ඉඳලා මරාගෙන මැරෙන බෝම්බකාරිය එයා උදහුදා මූලස්ථානයට ගෙන්නගත්තා. ඒතොර එහෙම ඉන්න අතරේ එයා මොනා හරි කළා හමුදාවේ වෙන කෙනෙක් මරන්න බෝම්බකාරියෙක් ගෙන්නගත්තා නම් ඒතොර මට කියන්න පුළුවන්ද මං කෝකිය අවුරුදු 5ක් තියන් හිටපිනා මමත් ත්‍රස්තවාදයට උදව් කරා. ඒතොර ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්නේදී මම ඉල්ලා සිටින්නේ අපි සියලු දෙනාම මානුෂිකව මේ ප්‍රශ්නේදී බලන්න. දේශපාලන වාසිගන්න අපි උඩ බලාගෙන කෙල ගහගත්තොත් ෂාඩ් බදියුදී නැමැතුමාට අද කෙල ගැහුවොත් එට තව කාට හරි කෙල ගහන්න පුළුවන්. ඒකන්ද එවැනි දේවලදී මම හිතනවා අපි දේශපාලන ලක්කින් හැටියට රටේ නායකයින් ජනතා නියෝජිතයින් හැටියට ඉතා වගකීමෙන් වැඩ කර යුතුයි කියන එක මගේ මතයයි. බොහොම ස්තුතියි.